ජාත්‍යන්තර කාලගුණ අනාවැකිය කිය කිව්වා වගේම කාලගුණ අනාවැකිය ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ විදි කිව්වා සැරින් සැරේ වර්ෂාව එන්නට පුළුවන් වේලාවල් ගැන. ඉතින් ඒ වගේ අදාළ වේලාවල් වලට ඇත්තටම වර්ෂාව ආවා. ඒ වගේම නමෙන් පස්සේ වගේ දිගටම වහින්නට පුළුවන් කියලා තමයි කාලගුණ වාර්තාවේ තිබ්බී. ඉතින් ඇත්තටම දිගටම වැස්සා දෙවනේනිම ක්‍රීඩා කරගැනීම නැත්නම් එක පන්දුවක්වත් දා ගැනීමට හැකියාවක් ලැබුණේ සම්පූර්ණයෙන්ම වැස්සට සීදී ගියා. ඉතින් වර්ෂාව තමයි අවසානයේ ජයග්‍රහණය කරේ. හැබැයි ඇත්තටම පළවෙනිිනුව ඉතාමත් සුන්දර ක්‍රිකට් ගැටුමක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. මොකද පකිස්තානයයි ඉන්දියාවයි එක එක අවස්ථාවලදී උඩට එනවා යටට යනවා උඩට එනවා ඒ වගේ අවස්ථාවක් තිබ්බේ. ඇත්තටම පළවෙනි කඩලු හතර දැවි ගියාට පස්සේ ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් හාර්දික් පාණ්ඩ්‍යා සහ ඉෂාන් කිෂාන් පැවැත්තුවා. ඒක අනිවාර්යෙන් කියන්නට ඕනේ. කඩලු හතරක් ලකුණු 66කට දැවි ගියාට පස්සේ පන්දු 14 එක් පන්දුවක් තුල පකිස්තානය ඉතාමත් ඉහළින් හිටියේ. ඒ කියන්නේ පකිස්තානයේ තමයි තරඟය අතට අරන් හිටියේ. හැබැයි ඉෂාන් කිෂානුයි හාර්දික් පාණ්ඩ්‍යායි 204 දක්වා මේ ලකුණු පූර්ව ගැනීමට සමත් වුණා. පස්වෙනි කඩුල්ල දැවි යනකොට ඔවුන් දෙදෙනා ලකුණු 150කට කෙට්ටු සම්බන්ධතාවයක් පවත්වලා පන්දු 38 දක්වා ගැනීමට සමත් වුණා. ඒයින් ඉන්දියාව සෑහෙන්න උඩට ගියා. හැබැයි ආය 239 ඉඳලා කඩුලු පහක් දැවි යනවා ලකුණු 27ක් ඇතුළත. ඒකත් කියන්න රොනි ෂහින් ෂහ අෆ්‍රීඩි නසීම් ෂහ මේ දෙන්න තමයි ඇතරම සම්පූර්ණයෙන්ම මේ කඩුලු ටික ලබා ගැනීමට සමත් වන්නේ අවසානයේදී. ඉතින් කොහොම වුණත් එක එක අතට පෙරලිමින් තමයි මේ තරඟයේ ගියේ. දැඩි තරඟකාරීත්වයක් පළවෙනි ඉනිමේ තිබ්බා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඉතින් අපි දෙවෙනි ඉනිම ක්‍රීඩා කරනකොට ඕකේ තරඟකාරීත්වය බලන්න තමයි බලාගෙන හිටියේ. හැබැයි අවාසනාවට වර්ෂාව ඉඩ දුන්නේ නැහැ. එම ප්‍රසිද්ධ අතිවිශේෂ සුවිශේෂී තරඟය නරඹන්නට. ඉතින් ඕක තව එක තරඟයක් විතරක් නෙමෙයි. නැත්නම් ඕක ආසියානු කුසලානයේ අවසාන මහ තරඟය නොවුනට, ලෝක කුසලානයේ අවසාන මහ තරඟය නොවුනට ඊටත් වඩා එහා ගිය වැදගත් නැතනම් ලෝකයේම අවධානය දිනාගත්ත ඒ තරම් ගැටුමක් තියෙන ඒ තරම් සිටුවේෂන් මාරු වෙන දැවැන්ත තරඟයක් කවදා කොහේ කොතන මොන මට්ටමේ තරඟයක් තිබ්බා. ඒක තමයි වැදගත්කම. ඉතින් විස්තර විචාරකයෝ ක්‍රීඩකයෝ ඔක්කොම කතා කරන්නේ මේක තව එක තරඟයක් විතරක් නෙමේ, ඉන්දියාවයි පකිස්තානයයි ගහනවා නම් ඇත්තටම ඒක තමයි තරඟය. අනිත් තරඟ එකක්වත් වැඩක් නැහැ, ෆයිනල් එක වැඩකුත් නැහැ, මේක තමයි තරඟය කියන එක ඇත්තටම වකා යුනිස් වසීම් අක්‍රම් ඒ වගේම ඉන්දියාවේ විස්තර විචාරක මේ ඔක්කොම කියන්නේ එකම කතාව. ඉතින් මේක තමයි මේක බලන්න තියෙන සුන්දරත්වය. ඉතින් ඉෂාන් කිෂාන් පන්දු 81කදී ලකුණු 82ක් ලබා ගත්තා. හාර්දික් පාණ්ඩ්‍යා 87ක් පන්දු 90කදී ලබා ගත්තා. මේ දෙදෙනා තමයි මේ ඉනිම සම්පූර්ණයෙන්ම ගොඩ නැගුවේ. හැබැයි අෆ්‍රීඩි සුපිරි පන්දු යැයිමක් සිදු කරා. විරාට් කොහලි ශර්මා එකම වගේ තමයි දබා ගත්තේ. පන්දු 10යිදී 35 කඩලු 4යි නිලකුණු පන්දු වාර 2යි සුපිරි පන්දු යැවීමක්. නසීම් ෂා පන්දු වාර 8යි පන්දු 5යි 36කට 3යි. හරිස් රෞෆ් පන්දු වාර 9යි ලකුණු 58කට කඩලු 3යි. ඉතින් ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් 3 දෙනා, වේග පන්දු යවන්නන් 3 දෙනා සම්පූර්ණ කඩලු ටික අරන් තිනවා. හැබැයි කියන්නට ඕනේ පකිස්තානයේ දඟ පන්දු යවන්නන් නම් අසාර්ථකයි. සදාප් ඛාන් තමයි ඔවුන්ගේ ප්‍රධාන පෙළේ දඟ පන්දු යවන්න. ඔහුට පන්දු වාර 9ට 57ක් ලබා ගන්න දුන්නා 6.3යි වේගය. නවාස් දත් 8ට 55ක් 6.87යි වේගය. ඉතින් කවුරුත් මේ දඟ පන්දු යවන්න ඕන නම් සාර්ථක වුණේ නැහැ. පකිස්තානයේ මේ ඉදිරි පෙළ වේග පන්දු යවන්නන් 3 දෙනා තමයි සම්පූර්ණයෙන් පන්දු යැවීම ඇදගෙන ආවේ. වගේම ඔවුන් 3 දෙනා තමයි ලෝකයේ අංක 1 පන්දු යවන්න විදිහට දැනට මේ කාලයේදී ඉන්නේ කියන එකත් කියන්නට ඕනේ. මේ පන්දු බලෑණිය සුපිරි පන්දු බලෑණියක් කියන එක කියන්නට ඕනේ. ඉතින් කොහොම හරි දෙවන කොටස ක්‍රීඩා කරගන්නට බැරි වෙච්ච නිසා ඉතින් වැඩි දුරතරතුරු කතා කරන්නට අපට නැහැ. හැබැයි ඉතින් පකිස්තානයට එක ලකුණක් ලැබෙනවා නේද, ප්‍රසාද ලකුණක් ලැබුණාම ලකුණු 3ක් බවට පත් වෙච්ච නිසා ඔවුන් දෙවන වටේට තේරී අවසන්. ඉතින් ඉන්දියාවට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඉන්දියාව සහ නේපාලය අතර තරඟයක් දැන් පැවැත්වීමට නිමිතයි ආය පල්ලිකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේම 4 වෙනිදා සවස 3ට. ඉතින් මේකටත් වැස්සොත් එක ලකුණක් ලැබෙයි නැත්නම් ඉතින් බොහෝ දුරට ඉන්දියාව ජයග්‍රහණය කරයි කියලා තමයි ඉතින් අපි බලන් ඉන්නේ. හැබැයි නේපාලයේ ජයග්‍රහණය කරුත් එම ඉන්දියාවට ගෙදර යන්නට වෙනවා. ඒකත් කියන්නට ඕනේ. ඉතින් කොහොම හරි දෙවන වටේට ඉන්දියාවයි පකිස්තානයයි ගියොත් කොළඹදී නැවත තරඟයක් පැවැත්වීමට නියමිතයි. ඒක අනිවාර්යෙන් කියන්නට ඕන. ඒක පැවැත්වීමට නියමිත සැප්තැම්බර් 10 වෙනිදා. ඉතින් තව දවස් 8කින් සතියකින් විතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සවස 3ට ඉන්දියාවයි පකිස්තානයයි තරඟයක් පැවැත්වීමට නියමිතයි. ඉතින් දැන් පකිස්තානය නම් මේකට තේරිලා ඉවරයි. ඉන්දියාවට තමයි එන්නට තියෙන්නේ. නේපාල තරඟයේ ජයග්‍රහණය ආනුව නැත්නම් ජය පරාජයකින් තොරව අවසන් වුණත්
ඉන්දියාව පැමිණීමට නියමිතයි. එතකොට අපිට ඔන්න තව තරගයක් තියෙනවා. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි කොළඹටත් සෑහෙන වහින්. ඉතින් මේ වෙනකොටත් ධාරානිපාත වැස්සක් ආවොත් එහෙම මේ තරගයේ තිබ්බ අර සුපිරි ගතිය ඒ විදිහටම හේදිලා යයි. අතරම අපරාදේ මේ තරගයේ ඉතාමත් හොඳින් තරගය ආවා. මොකද දෙවෙනි ඉනිම පකිස්තානයේ ක්‍රීඩා කරන විදිහ තමයි අපිට බලන්නට තිබ්බේ. පළවෙනි ඉනිම නියමට ගේක අවස්ථාවලදී කණ්ණායම් දෙක උඩ පහළ ගියා. ඉතින් අපිට දෙවෙනි ඉනිමේදී තමයි ඒකේ ඉතිරි කොටස අපිට බලා ගන්නට තිබ්බේ. ඒක නැති වුණා. ඉතින් මේ කණ්ණායම් දෙකම ඉතාම ප්‍රබල ක්‍රීඩකයෝ දෙපැත්තෙම ඉන්නේ. ඒකයි මේකේ සුන්දරත්වය. ඉතින් ආයේ 10 වෙනිදා තමයි අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් ඒකටත් වැස්සොත්නම් sorry.com තමයි. ඉතින් මේ තරංගාවලියම මේ වැස්සේ තමයි දුවන්නට වෙන්නේ ලංකාවේ. ඒක ලොකු ප්‍රශ්නයක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි 3 වෙනිදාත් තරංගයක් පැවැත්වීමට නියමිතයි. 3 වෙනිදා තියෙන්නේ අපේ කාණ්ඩයේ වැදගත්ම තරගය බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානය අතර සවස් 3ට ලාහෝරවලදී. මේක බංග්ලාදේශය පරාජයට පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තමයි දෙවන වටේට යන්නට පුළුවන්. ඊට පස්සේ ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තාන අතර තරගය 5 වෙනිදා පැවැත්වීමට නියමිතයි. 4 වෙනිදා නේපාලය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියමිතයි. ඕක තමයි පළවෙනි වටේ අවසාන තරග තුන තමයි දැන් තියෙන්නේ පළවෙනි වටේ නිමාවට පත්වීමට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සිනෝබල වැඩසටහන් ආපු ගමන් දැනගන්න.